අපි ලොගින් එක රෙජිස්ට්‍රේෂන් එක පොඩ්ඩක් කතා කරා. අද පොඩ්ඩක් බලන්න තියෙන්නේ මේ අර රිලේෂන් එක කතන්දරේ තමයි. හැබැයි ඊට කලින් ලොගින් එක රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක බැඳෙන මේ JWT ඔතෙන්ටිකේෂන් එකත් කතා කරලා ගියා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද අපිට පුළුවන් එතකොට මේ අනිත් කොටස් වලට ඔතරයිස් යූසර්ස්ලානේ ඒ පැටර්න් එකෙන් දාන්නේ, කියන්නේ රෝල් බේස් ඔතරයිසේෂන් වගේ ඒ ටික දාගන්න පුළුවන් වෙනවා. එතකොට ඒකත් එක්ක මට මිඩ්ලර් එක කතා කරගන්න පුළුවන්. ඒකේ ගැඹුරු කාරණා අපි මොකක් කර ප්‍රොජෙක්ට් එකේදී කතා කරමු. හැබැයි මූලික සංකල්ප ටික අපි දැනගෙන ඉන්නේ කොහොඳයි. ඒ නිසා මේ කලින් වීඩියෝ එකේදී මම කියලා නතර කරේ රිලේෂන් වල ඒ කතන්දරෙත් එක්ක ප්‍රිස්ම වලදී කොහොමද වැඩ කරන්න කියන එක තමයි ඊළඟ වීඩියෝ එකේදී එන්නේ කියලා. හැබැයි ඒකත් චුට්ටක් මේ තියලා මේක කතා කරන්න හොඳයි කියලා හිතෙනවා. ඒ මිඩ්ලර් එකත් එක්ක ඒ සංකල්ප ටික. හරි, අපි ප්‍රොජෙක්ට් එක රන් කරගමු. මම හිතන්නේ මතක ඇති කලින් වීඩියෝ බලලා එන්නේ නැත්තේ බලන්න සීරීස් එක බලන්න වීඩියෝ ටික බලන්න. හරි, JWT authentication. JWT authentication login එක තියෙනවා. එතකොට login එකේ response එකට අපි මොනවද යවලා තියෙන අර පැත්තට? login එක success නා. හරිද? date ටික අරගෙන තියෙන errors අරම නම් ওই ටික කතන්දර ටික අපි handle කරලා තියෙනවා හරියට. මතක ඇති මං හිතන්න. function name දාලා validate function name. හරි. username එක නාලද කියලා බලලා. නේ not null නා. login එක success කියලා error එක null සහ data එක null විදිහට තමයි අපි යවලා තියෙන්නේ. නමුත් මෙතනදී අපි මේ token එකත් එක්කනේ අර පැත්තට යවන්න ඕන. JWT authentication. මොකද මේ JWT කතන්දරේ? JWT. JWT.io. හරි. මොකද්ද මේ token එකක් කියන්නේ? token එකක් කියලා කියන්නේ මෙන්න මේ පේන screen එකේ පේනවනේ. හරි, අවුලන්නේ. මෙන්න මේ පේනවා වගේ නිකන් කෝඩ් එකක් වගේ එකනේ. නිකන් අමුතු අංක ඉලක් නැහැ වගේ මේ ඉලක්කම් තියෙන්නේ අකුරු ඒ සම්මිශ්‍රණය කැරක්ටර් සීක්වන්ස් එකක් කියලා කියන ප්‍රොග්‍රෑම් එකක් ඉලක්ක. මේක ඇතුලේ විවිධ ইনফরমේෂන් ටිකක් තියෙනවා. ඒ මොනවද කියන එක මෙතන පෙන්නලා තියෙනවා. මෙතන හෙඩර් එක කියලා ඉතින් මේ කොටස් ඒතර JW token එකක් කොටස් තුනකින් සමන්විතයි. මෙතන තියෙනවා එකක්, මේ පාටින් තියෙනවා තව එකක්, මෙතන තියෙනවා තවත් එකක්. ඒ තුන මොනවද කියන එක තමයි මේ තියෙන්නේ. පළවෙනි එකේ තියෙන හෙඩර්. හෙඩර් එක ඇතුලේ යම් ইনফরমේෂන් තෝගයක් තියෙනවනේ. ඇල්ගොරිතම් එක මොකද්ද පාවිච්චි කරලා තියෙන්නේ? ටයිප් එක මොකක්ද ඒ වගේ. ඊළඟට දම් පාටින් තියෙනවා පේලෝඩ් එක. පේලෝඩ් එකේ මොනවද විස්තර වගේකුත් තියෙනවා. අපි පේලෝඩ් එක චුට්ට කරකට එක තියාගමු. ඊළඟට verify signature කියලා කොටසක් තියෙනවා. ඒකේ තියෙන්නේ මොකද්ද කියලා මෙතන බැලු බැලමට එක පැහැදිලි නෑත් වගේ නේ. හරි. කොහොම හරි කොටස් තුනක් තියෙනවනේ. ඔය කොටස් තුන තමයි අපි JWT token එක create කරද්දී බලන්න. හැබැයි එකකින් වැඩිපුරම අපි සලකන්නේ මෙතන තියෙන payload එකයි verification signature එකයි. හරිද? හරි. ඔක හෝම් එක ටිකක් තියාගෙන ඔක තාම නිකන් එක පාටම තේරෙන්න තිය ඇති. ඒ ප්‍රශ්නයක් නෑ. මේ token එක generate කරා වැඩි තේරෙයි. අපි යම්කෝ npm js එකට අපි සුරු json web token. json web token මෙන්න මේක තමයි අපි පාවිච්චි කරන ලයිබ්‍රරි එක. ඩයිනමිකලි ටයිප්ඩ් කියලා තියෙනවා. ටයිප් ස්ක්‍රිප්ට් පාවිච්චි කරන මේකේ ටයිප් වර්ෂන් එක නෙවෙයි මම කතා කරන්නේ. හරි, මේ ලයිබ්‍රරි එක තමයි පාවිච්චි කරන්නේ. නැත්තම් මේ පැකේජ් එක ඩවුන්ලෝඩ් තියෙනවා.
ලක්ෂකසිය තිස් නමයක් ලක්ෂකසි අතලි ගරිත හිටුවෙන ඩවන්ලු පනත ඉංශෝකල වැඩිව අර ටෝකන් එක ජනරේට් කරන කතන්දරේ. අපි ටෝකන් එක ජනරේට් කරන්න කොතනද කොතන්ද ජනරේට් කරන්න ඕනි? ටෝකන් එක ජනරේට් කරන්න ලොගින් එකක් සිද්ධ වෙද්දිනේ ඊටසේ ටෝකන් එක ඇක්සස් ටෝකන් කතන්දරේ කතන්දරයක් තියෙනවා. ඒක අපි මේ මම හිතන්නේ ප්‍රොජෙක්ට් එක වගේ කතා කරා නම් ඒ කොටස ගැන වඩාත් හොඳ දැනුමක් ගන්න පුළුවන්. ටෝකන් එක ජෙනරේට් කරන කොටස අපි වෙනම ෆන්ක්ෂන් එකක් විදිහට හදාගමු. මොකද අපිට ඒක එක එක තැන් වලට ජොයින් කරගන්න පුළුවන්නේ ඒක නිසා. මම යාව මේව කරගන්නවා. ඉන්ස්ටෝල් වුණා මම හිතන්නේ පැකේජ් එක JSON web token version නම් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. අපි route සහ utilities විදිහට තමයි අපිට folders තියෙන්නේ. ඉතින් utilities වල අපිට හදාගන්න පුළුවන්කම් ගැලපෙන උලක් නේ. යුටිලිස්සර ෆයිල් එකක් හදාගන්නවම JWT කියලා JWT.mj සම්පාවිච්චි කරන්න MJS නිසා import JWT from JSON web token JSON web token එකෙන් මම JWT කියලා පැකේජ් එක ගත්තා. තේරෙනවනේ මම ෆන්ක්ෂන් එකක් හදාගන්නවා export ones token creator token generate කියලා හරි හදා ගන්න පුළුවන්. token gen කියලා function එක හදා ගන්නවා equal කද්ද යකෝ මේ payload එක කද්ද payload එක payload එක බලන්න මොකද payload එක කියලා. හරි cons token equal JWT dot JWT එකේ අපිට ඔප්ෂන් මෙතන පේන තියෙන තුනක් decode sign verify මේකෙන් අපි token එක generate කරන්න පාවිච්චි කරන්නේ sign කියන එක. sign කියන එක බලන්න ඒක response එක කොහොමද කියලා. sign payload එක string එකක් විදියට දෙන්න කියලා කියනවා. buffer එකක් එහෙම නැත්නම් object එකක් විදියට දෙන්න කියලා කියනවා. ඊළඟට කියනවා secret private key එකක් දෙන්න කියලා නේ. secret private key එක JWT secret JWT private key option එක ටික තියෙන option set එකක් තියෙන. ඊට පස්සේ JSON මේ sign option කියලා දාලා තිනවා. output එක විදියට string එකක් දාලා තියෙනවා. ඒ string එක තමයි අපිට හම්බෙන්නේ token එක. sign එක ගන්නවා. payload එක දාන්නලු. payload එක කියලා කියන්නේ නිකන් වෙන අමතර කේස් එකක් නෙමෙයි. ඔය token එකක් එක්ක අපි බද්ධ කරනවා user ගේ මොන හරි information ටිකක්. ඒ කියන්නේ ඒ user ගේ ඔක්කොම information නෙමෙයි අපිට වැදගත් වෙන විදිහේ userව specially identify කරගන්න පුළුවන් විදිහේ information ටිකක්. අපිට දාගන්න පුළුවන් user id එක, user name එක, user name එක ගොඩක් වෙලාවට දාන user id එක කෙසේ වෙතත් user name එක email එක නම් අපි සාමාන්‍යයෙන් දාන්නේ නැහැ. role එක වගේව දානවා. username එක role එක වගේව අපි සාමාන්‍යයෙන් දානවා මූලික වශයෙන්. තවත් අමතර information ටිකක් දාගන්න පුළුවන් අවශ්‍ය නම්. ඔන්න ඔක තමයි payload එක කියලා කියන්නේ. ඔය payload එක අපි client side එකේ sorry අපි payload එක මේ function එක පාවිච්චි කරන තැන ඉඳන් තමයි end on මේ payload එකේ තියෙන option එක තමයි. අපි payload එක කියලා දාමු. මොකද මම payload එක parameters වලින් ගෙන්න ගන්න නිසා. ඊළඟට දාන්න තියෙනවා secret private key නැත්නම් secret key එක. මේක තමයි token එක අපිම තමයි යවුවේ කියන එක identification කරගන්න පුළුවන් විදියට තියෙන එක. අපිට token එක identify කරගන්න විශේෂ key එකක් දාගන්න පුළුවන්. ඒක කැමති කියකි කෙනකම් වචන ටිකක් කැමති එකක් දාගන්න පුළුවන් නැත්නම් ටිකක් මේ ගෙස් කරන්න අමාරු සාමාන්‍ය වෙන කෙනෙක්ට ගෙස් කරන්න අමාරු විදිහේ එකක් දාගන්න පුළුවන්. ඇයි මම එහෙම එකක් කිව්වේ කියන එක තාම ඉච්චරටම තේරෙන්නේ නැති වෙනවා. පින්නන්නම තටික ඒක පොඩි ඉබේ. මම මෙතන කී එක විදියට my key කියලා ලියන්න. දැන් මේක දාගන්න. හරි ඔප්ෂන් ගැන අපි පැත්තක තියමු. ඔය මූලික කොටස් දෙක ඇති. ඉතුරු එක ඔප්ෂන් ඔප්ෂනල්. අර පින්නල දිනන ඔප්ෂන් එක ඔප්ෂනල් කිය. එතන තියෙන optional කියලා. හරි මේකේ token එක ගෙනවා. මම මෙතනින් return කරන token එක. return token.
හරිද? ටෝකන් එක රිටර්න් කරනවා. ජෙනරේට් ටෝකන් එකට අපි ටෝකන් එකක් අරගෙන අපි ඔක ওই විදිහට දාලා බලමුකෝ එහෙනම්. රවුට් එකට ගියා. යූස් එකට ගියා. යූස් එකේ ලොගින් එක යටතේදී පාස්වර්ඩ් හරිනම් අපි මෙන්න මෙතන ඉඳන් ටෝකන් එක ජෙනරේට් කරන්න. යූසර් ගේ යූසර් නේම් එකේ වගේ දාලා. හරි. මම මෙතන ටෝකන් එක ජෙනරේට් කරන්න ෆන්ක්ෂන් එක ලියනවා. gen token token හරි. මෙතන payload එක මම හදා ගන්න ඕනි. const payload equal object එක විදිහට මම හදා ගන්නවා. username user dot username user dot username user dot username oh username user dot username database එකෙන් ගත්ත username එකේ payload එක හදා ගන්නවා. const token equal gen token නැත්නම් oh sorry token gen කියලා බලන්න තියෙන token gen function එක ඉගෙන ගත්තා. payload එක දානවා. හරි. අපිට මෙතන ලොක් කරන්න පුළුවන් console lock token මම දැන් function එකේ කියලා දින තරම් ලොකු එකක් නෑ නේ ඒකේ. අතරම සිද්ධියක් නේ. මම මෙතෙන්දි token ටෝකන් කියලා මෙවුවා නැති නේ. ඔව් ටෝකන් කියලා තියෙනවා. හරි. දැන් අපි ලොගින් එකක් දාලා බලමු. ඒක දැම්මා. database එකෙන් බලන්න වෙනවනේ. database එකෙන් බලමු මොකද මතක නැහැ මොකද්ද දාන්න තියෙන්නේ කියලා. neon so මටන්ති මට ලොග් වෙන්න සිද්ධ වෙනවා වගේ මගේ ලොගින් එක සිද්ධ වෙන්න ඕන නිසා චුට්ටකට ඩිස්ප්ලේ කැප්චර් එක නතර කරන්න. හරි. අපි පාස්වර්ඩ් එක මම අරගන්නම්. username එක අපිට දෙති. මොන ගන්න ටීචර් ලික් ගත්තා. response කැවල තියෙනවා ටෝකන් එකත් ඇවිත් තියෙනවා මේ තියෙන්නේ.
ජෙනරේට් කරගත් ටෝකන්. මේ ටෝකන් එක මෙහෙම කොපි කරගෙන ගිහිල්ලා මෙහෙම කොපි කරගෙන ගිහිල්ලා දාන්න වෙන්නේ මෙතනට. මෙති මෙන්න මෙතනට දාන්න. දැන් බලන්න. හෙඩර් එක ප්‍රශ්නයක් නැහැ. පේලෝඩ් එක තේරුණා නේද? දැන් පේලෝඩ් එක මොකක්ද කියලා. හරිද? අපි දාපු එක තමයි ඒකේ අමතර විස්තරයක් විතර මේ කැලල කියලා තියෙනවා. ඒක ගැන දැන් හිතන්න යන්න එපා. මේ තියෙන්නේ නම් අපි දාපු විස්තර ටික අපි තාම මොනවා එකක් දැම්ම නැහැ. එහෙනම් ඒකත් තියෙන්න ඕනේ. වෙරිෆයි සිග්නේචර් එක අපිට දැනට පේන්නේ නැහැ. ඉන්වැලිඩ් සිග්නේචර් එක කියලා තියෙනවා උලන්නේ. කොහොමද තින්නරි මේක? මේ හරි. හරි. JWT sign එකෙන් අපිට පුළුවන් කම තියෙනවා මේ payload එක දාලා payload එකේ තියෙන අපිට ඕන කරන විස්තර ටික key එකක් දාලා generate කරගන්න. හරි. හැබැයි පේන්න තියෙනවා ඔය generate කරන token එක secret ම token එකක් කියලා කියන්න බෑනේ. يعني ඒක අපි දාපු විස්තර ටික බලන්න පුළුවන්. ඒක අතට ගිහින් බලන්න පුළුවන්. මේකේ තවත් මෙතර දෙකක් තිබුණා නේ අර ඩිකෝඩ් සහ වෙරිෆයි කියලා. මම මේ දෙකක් පොඩ්ඩක් පෙන්නන්නම්. export මේ දෙකත් අපිට ඕනි const decode token decode token token එක parameter එකක් විදියට ගන්න ඕනි. ඊට පස්සේ method const payload. ඒයි පේලෝඩ් කියලා දැම්මේ ඩිකෝඩ් කරාම හම්බෙන්නේ පේලෝඩ් එක. ඒකයි. JWT.decode token එක දාන්න තියෙනවා. token එක. ඊට පස්සේ අපි return කරමු. return payload. decode token එකට අපි පොයින්ට් එකක් තව කොටක් ගන්න. user validate token නේද? user validate වගේ ඉම්පෝට් එකක් තවකට දාගමු. හරි. register එකක් තියෙනවා. post එකක්ම දාගමු. user validate එකට. user router.post where validate call async නම් මෙතෙන් දිරන async එකක් ඕනේ අපි කමන්නේ RQRES මට අර video එක දාගන්න පස්සේ ඒ කියන්නේ validation video එක මෙතනට මට ඕනේ ඒක මෙතනින් මම token එක ගන්න යනවා බොඩි එකෙන් දැට ටෝකන් එක ගමු. හැබැයි අපි ටෝකන් එකේ යවන්නේ බොඩි එකෙන් නෙමෙයි. මම පෙන්නන්න කොහෙද යවන්නේ කියලා. ටෝකන් එක අපි බොඩි එකෙන් ටෝකන් එක ගමු. const token equal rq.body.token. හරිද? එහෙම ගමු ටෝකන් එක. ඊට පස්සේ res dot send status එක මම දැනට 200 දාලා තියන්නම්. හරි 200 දැන්න දාලා තියමු ටිකක් පොඩක් මේක චෙක් කරගන්න ඕන ඉතරක් නිසා. මම ලොග් එකක් කරගන්නවා. decode token අපි හදාගත්ත function එක token එක මෙතනට pass කරන. එතකොට මෙතනින් decode එකේ මොකද්ද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. validate කියන එකට අපි token එක කියමු. endpoint එක user validate token එක කියමු. මෙන්න මේම. මම මෙතන comma දාලා මෙයා paste කරලා send කරනවා.
බලන්න ඩිකෝඩ් වුණා. අර මෙතන පේන එකයි මේ මෙතන පේලෝඩ් එකයි මෙතන එකයි සමානයි. හරි, එතකොට මේ ඩිකෝඩ් එකෙන් වෙන්නේ ඒක හන්දරේ. එතකොට මම වෙරිෆයි කියලා ගැලක් තියෙන්නේ මොකක්ද? ඇයි අපිට වෙරිෆයි කියනක ඕනේ? අන්න එතන තමයි කාරණාව. මම කිව්වා අර කී එකක් දාන්න, මෙතන මයි කී කියලා දාන්නේ අපිම තමයි ටෝකන් එක යවුවේ කියලා ස්පෙસિෆයි කරගන්න කියලා. එහෙනම් දැන් මොකද කරන්න ඕන? අපි ටෝකන් එකක්ද, අපි හදපු ටෝකන් එකක්ද? දැන් ඔයාලට තේරෙන්න ඕනි GWT ටෝකන් එකේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනේ මේ මැද තියෙන payload කියන එක ඕනි නම් third party කෙනෙක්ට අපේ ටෝකන් එකේ payload එක බලලා regenerate කරගන්න පුළුවන් වෙන ටෝකන් එකක් නේ, පුළුවන්. හරිද? හැබැයි ඒ ටෝකන් එකෙත් එතකොට අපේ එකේ තියෙන payload එකම තමයි තියෙන්නේ. තේරෙනවනේ නේද ඒක? හරි. දැන් ඔයාට බැරිද මේ ටෝකන් regenerate කරන්න මේකම දාලා? පුළුවන් නේ. ඒක සරලව තේරෙනවනේ. හරි. එහෙනම් දැන් අපිට ඔප්ෂන් එකක් තියෙන්න ඕන. මොකද්ද? අපිට මේ ටෝකන් එක යවුවේ කියලා කියන්නේ. හරියට මේ ටෝකන් එක කියලා කියන්නේ කම හරි ඉතින් ඉන්නවනම් මේ මේ ලොකු සිකියුරිටි එකක් එහෙම හම්බ වෙන එකක් කියලා නෑ. ටෝකන් එකකින් හම්බ වෙන සිකියුරිටි එකක් නෑ ඇත්තටම. සිකියුරිටි එක හම්බ වෙන්නේ කොහොමද? අපි ටෝකන් එක හැන්ඩල් කරන ක්‍රමය. හරි. ටෝකන් එකේ නෙමෙයි සිකියුරිටි එක හම්බ වෙන්නේ, ටෝකන් එක අපි හැන්ඩල් කරන ක්‍රමය. අනික උන්තර මත තියාගන්න. හරි. ටෝකන් එකෙන් සිකියුරිටි හම්බ වෙන්නේ නැහැ. මොන තරම් එකක් වුණා ටෝකන් එකෙන් සමහර ටෝකන් වල නිකන් වැඩි එකක් නේ. නමුත් ඇත්තටම නිකන් එහෙම ලොකුට කියන්න පුළුවන් ඉතින් සිකියුරිටි එකක් මොනවා ජාතියේ ටෝකන් එකකින්වත් හම්බ වෙන්නේ නැහැ. ටෝකන් එක අපි හැන්ඩල් කරලා තියෙන්නේ කොහොමද? ඒකෙන් වෙන්න පුළුවන් ඒ තත්වයන් අපි කොහොමද පාලනය කරලා තියෙන්නේ, කන්ට්‍රෝල් කරලා තියෙන්නේ කියන එක මත තමයි සිකියුරිටි කරද්දී පවතින මේ දේවල් අපි ප්‍රොජෙක්ට් එකක් කතා කරනකොට ස්ටෙප් බයි ස්ටෙප් අරගෙන යමු. දැන් මෙතනදී අපි කතා කරන්නේ මූලික කාරණා නිසා කොහොමද ටෝකන් එක ජෙනරේට් වෙන්නේ, සහයි ටෝකන් එකක ඩිකෝඩ් එක කියන්නේ මොකද්ද, වෙරිෆයි එකයි ඕන වෙන්නේ වගේ කතන්දර ටිකක් තමයි අපි මෙතනදී කතා කරන්නේ. දැන් වෙරිෆයි එක බලමු. export const verify token equal parameter එකක් විදියට token එක ඕනි. const payload equal jwt.verify verify එතෙන්දි token එක ගන්න කියලා කියනවා. token මෙතනින් key එකක් දෙන්න කියලා කියනවා. මේ key එක මම වෙනස් කරොත් වෙන key එකක් දාමු අපි. හරි. දැන් මේ token එක generate කරලා තියෙන වෙන කවුරු හරි කියලා හිතමු. මෙතන කැමති key එකක් දැම්ම මේ token එක my key කියලා generate කරලා තියෙන ඔයා. අපි උපකල්පනය කරමු. හරි. මම හිතනවා මේව තේරුම් ගන්න තරම් මට්ටමක ඉන්නවා කියලා. මොකද කලින් series එක බලද්දී ඔයාලා දැන් මට්ටමක ඉන්නෝනි මේ තැන් වලට එද්දී. දැම සියුම් තැනක්ම ඉතාමත්ම චූටියට කියලා දෙන්න මේ වගේ සීරිස් එකදී අමාරුයි. මොකද ඒ සියුම් කාරණා අපි කලින් කතා කරලා තියෙන නිසා. අර අලුතෙන් වෙන කෙනෙක්ට නිකන් සමහර විට නිකන් පොල්ලෙන් ගෙවෝ වගේ එකක් එන්න පුළුවන්. ඒක නිසා කලින් ඒව බලලා එන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ එක්ස්ප්‍රස් සීරිස් එකේ තියෙන වෙ නෙමෙයි. ඊට කලින් අපි JavaScript වලට සීරිස් කතා කරලා තියෙනවා. ඒ කතා කරලා තියෙන කාරණා මෙතෙන්දී තේරෙන්නේ නැති කතා කරන්නේවත් නැහැ. මොකද ඒක කියලා නේද තියෙන්නේ. තේරුම්න්නේ ප්ලීස්. හරි, මම වෙන කී එකක් දානවා. හරි, මම දාලා තියෙන්නේ අමිල කියලා. ඒකට මම ටෝකන් එක ජෙනරේට් කරලා තියෙන්නේ අමිල කියලා කී එකක් දාලා. ඔයා තමයි මයි කී කියලා ටෝකන් එකක් ජෙනරේට් කරලා තියෙන්නේ. හැබැයි ටෝකන් එකේ පේලෝඩ් එක සමානයි. දැන් බලමු දෙන්න කියලා. හරි, මම හිතනවා තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉන්නවා කියලා. return payload. return payload. දැන් අපි verify token එක තමයි දාන්න යන්නේ කොහටද? කොහටද? user එකේ decode token එක වෙනුවට. decode token එක වෙනුවට එයා වෙයි දැන් මේ import වෙලා නේද? import වෙලා. අපි බලමු. මේ token එකම දාලා. කෙලි බබක් ගල ගියා. මොකද උනේ? invalid signature.
සිග්නේච් එක වැරදි. දැන් පොඩුරණ එක කරන්ට් එකක් ඇදලා වගේ දැනෙන්න ඕන. ආ. එයා කී එක දාලා දෙන්නේ මෙන්න මේ වැඩේට කියලා. ආ කී එක දාලා තියෙන්නේ ටෝකන් එක අපේද කියලා හොයාගන්න. හරිද? එහෙනම් මොකද වෙරිෆයි එකේදී තියෙන්න ඕනි අර කී එකමයි මයි කී. අරකමයි. හරිද? ට්‍රයි කැච් එකක් දාලා මේක හෑන්ඩල් කරනවා. හොඳයි. මේක වඩාත් හොඳයි අතරම ට්‍රයි කැච් එකට ගියා නම් මම ඒක නිසා මෙතන ට්‍රයි කැච් එකකට දාන්නම්. මෙයාම ට්‍රයි කැච් එකට දාලා මේක අරගෙනවා මම උඩට. ඊට පස්සේ රිටර්න් පේලෝඩ් එකත් මම අරගෙන යනවා උඩට. ඊට පස්සේ error එකක් ආවට පස්සේ මම කියනවා ලොක් කරන්න කියලා error එක. ඊට පස්සේ මෙතන return කරන්න කියනවා මම null. මොකද ඒක වැරදි නට return කරන්න කියනවා null. අපි බලමු. okay කියනවා මෙතන null කියනවා. ඒ වගේම ඒක error එකත් අපිට console එකට තියෙනවා. හරිද? අපේ කීයක සමාන වෙන්න ඕනේද? payload token my key key කියනද තියන කීයක සමානයිද? අපලෝ token එක generate කරනකොට එලාද කියන්නේ? ඉස්සෙල්ලම් log token නෝන් තන හරියට හරිනේ සවරක් නේ ඒක token එකේ මම ඉතින් key එක දාපු එකේ චූටි වෙනසක් තියෙන නැත්තේ මම මෙතන key එක වැරද්දුවොත් දැන් නල් කියනවා එතකොට කී එක හරි ගස්සලා එවුවොත් user එකේ හරිද එනවා තව නල් ඉලා නැහැ කියලා කියන්නේ token එක valid කියලා ගන්න පුළුවන් නේ හරි දැන් අපිට තියෙන මොකද්ද ඇත්තටම token එක ඉන්නේ බොඩි එකේ දාලා නෑ ටෝකන් එක අපි රික්වෙස්ට් එකකදී එවද්දි බොඩි එකේ දාලා නෙමෙයි එවන්නේ හරිද දැන් මෙන්න මෙතනට තමයි මිඩල්වෙයා සම්බන්ධ වෙන්නේ අපිට පුළුවන්කම තියෙනවා දැන් ටෝකන් එක ජෙනරේට් කරා ටෝකන් එකේ ඩිකෝඩ් එක දන්නවා ටෝකන් එකේ වෙරිෆයි කියන එක දන්නවා එහෙනම් දැන් මොකද කරන්න ඕන ටෝකන් එක හරිද කියලා බලලා මොකද වෙන්න ඕන යූසර්ට request response එක ඒ කියන්නේ response එකක් දෙන්න පුළුවන් තත්ත්වයේ ඉන්නවාද කියලා බලන්න ඕනේ. එහෙනම් ඒකට සම්බන්ධ වෙනවා middleware. අපි මේවට කියනවා authorization middleware එකක් දානවා කියලා. middleware එකක්ම තමයි. ඒ කියන්නේ අර middleware මාර්ගයට අපි දාගත්ත නමක් ඒක ඒ වෙන නිකන් අමුතු සෙල්ලමක් නැහැ. හරි. ඒ වගේ middleware එකක් අපි සම්බන්ධ කරන්නේ කොහොමද? token එක අපි ඇත්තටම එනවනම් එන්නේ කොහේදන්ද? token එකක් අපි ඇත්තටම send කරද්දී බොඩි එකේ ටෝකන් එක යවන්න බෑ කියලා නෙමෙයි කියන්නේ. ක්වරි වල ටෝකන් යවන්න බෑ කියලා නෙමෙයි කියන්නේ. පාත් පැරාම් වල ටෝකන් යවන්න බෑ කියලා නෙමෙයි කියන්නේ. හැබැයි ටෝකන් එකක් අපි යවන විදියකුත් තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් ආට කාට හරි ලියුමක් යවන්න ඕන නම් ඒ ලියුම ඒ කෙනා ගෙදරට ගිහලා දාන්න පුළුවන්. වෙන කෙනෙක් අතේ යවන්න පුළුවන්. පාරදී හම්බුනම දෙන්න පුළුවන්. එහෙනම් සාමාන්‍යයෙන් ලියුමක් යවන්න පෝස්ට් ඔෆිස් එක හරහා යන්නේ අන්න ඒ වගේ ඒ නැත්නම් ඉතින් ලියුම් උමාරු ඉන්නේ වම් උදාහරණයකට හරි අන්න ඒ වගේ මෙතන තරට ඔකන්න යවන්න සාමාන්‍ය පිළිගත් ක්‍රමයක් තියෙනවා
මෙතන්ද අපි හෙඩ කියන එක යටතේ තමයි ටෝකන් එක යවන්නේ. මෙන්න මේ ඔතරයිසේෂන් කියන කී එක යටතේ, හෙඩවල ඔතරයිසේෂන් කී එක යටතේ තමයි ටෝකන් එක යවන්නේ. ඉස්සරහට අපි දැකලා ඇති ඔය බය වගේ එකක් දානවා. එක කැමති නම් දාගන්න. හැබැයි අපිට වෙන්න ඕනි මොකක් හරි වචනයක් ඉස්සරහින් තියෙන එක විතරයි. මෙන්න මේ ටෝකන් එක කොපි කරගෙන මේක ඉස්සරහින් මම දාන ටෝකන් කියලා ටෝකන් ස්පේස් එකක් තියලා ඔය විදියට ටෝකන් එක පේස් කරලා සෙට් කරන්න තමයි තියෙන්නේ. ඒක අර පැත්තෙන් කැච් කරන්නේ කොහොමද කියලා අපි බලමු. මිඩ්ල ඇගලියමු. දැන් ඇත්තටම ටෝකන් එක කියන විදියත් දන්නවා. එතකොට මිඩ්ල ඇගේ ඉඳන් අපි මේක කොහොමද ගන්නෙ? මම මෙතන මේක ලියලා ඊට පස්සේ මිඩ්ල ඇග ජොයින් කරන්න. දැන් අපිට මිඩ්ල ඇග ලිව්වත් රික්වෙස්ට් රෙස්පොන්ස් විදියට මම ලියන්න වෙන්නේ. මෙයාට අමුතුවක් නෑ. එතකොට ටෝකන් එක ගෙනෙන්නේ කොහොමද? ටෝකන් එක ගෙනෙන්නේ request.headers. අපි ඒ වන්නේ headers වලින්. headers dot authorization. හරි, authorization. අපි මෙතන ඉස්සෙල්ලාම ගන්නෙ auth කියලා. auth මොකද නේද? auth එක ඇවිත් නැතුව තියෙන්න පුළුවන් නේ. ඒකයි. චෙක් කරනවා if auth මොකද්ද? auth කියලා චෙක් කරා නැත්නම් not equal equal to undefined කියලා චෙක් කරත් හරි. auth equal equal to undefined. මේ equal equal to undefined එකක් දාලා උනන් error එකක් යවන්න පුළුවන්. ඒක උලක් නෑ. අපි උනන් ඉතින් එහෙම දාමුනේ. එයා undefined උනත් error එකක් යවන විදියට. අපි මෙතන දාමු. error එක 500 ද යන්නේ. මේ වගේ වෙලාවක 500 නෙමෙයි නේ යන්නේ නේ. මේ වෙලාවගේ වෙලාවක 500 දාන්නේ නෑ. අපි දාන්නේ මොකද්ද? 401 එකක් තමයි යවන්නේ. error database error නෙමෙයි token not found වගේ එකක් යවන්න පුළුවන්. token not found ඒ වගේ එකක් යවන්න පුළුවන්. ඊළඟට auth එක තියෙනවා නම්, ඒ කියන්නේ මේ authorization කියන part එක ඇවිල්ලා තියෙනවා නම් ඊළඟට අපි special key එකක් දාලා තියෙනවානේ. අපිට ඕන නම් special key එකක් දාන්න පුළුවන් ඒතරම්. එතනට අර සාමාන්‍යයෙන් අර ඔයාලා දැන් දැකලා තියෙන බය කියන වචනේ දාන වුණාට එතන authorization එක අයින් මට ගලවට දෙන්න. ඒකට අපි දාමු authorization save වෙලා නැහැ මොකද මම අපි request එක දැම්මනේ. ඒක නිසා save වුණේ. අපි token එක වෙනකොට අපිට කැමතිනම් දා ගන්න පුළුවන්. අපි හිතමු ඒ UK due වගේ ඒ UK due වගේ දාලා token එක දාන්න පුළුවන්. මෙතන දාන token එක මම දානවා එතනට. හරි, තේරෙන්න ඕනේ වැඩි. හරි, ඊළඟට මෙතෙන්දි මට කියන්න පුළුවන් ඔත් එකේ දැන් අර පාට් එක නෝ මොකද්ද? UK due space තේරෙනවානේ. ඒක තේරෙනවා අපිට ඕන මෙතන දාත හැකි log log එකක් ඔත් කියලා ඔත් කියලා log එක දා. මෙතන මම චුට්ටකට disable කරගන්න. දැන් අපි රෙස්පොන්ස් එකක් දා. මේ සෝරි රික්වෙස්ට් එකක් දා. ඔයදී ඒ UK due සහ token එක තියෙන. හරිද? ඊළඟට මොකද කරන්න ඕන? ඊළඟට අපි චෙක් කර ගන්න ඕන අපේ key එකමද තියෙන ඉන ඕන. ඒ අමතර වැලියට් එකක් විදියට හොඳයි. අවශ්‍ය නම් එහෙම කර ගන්න පුළුවන්. ඒක කොහොමද ඒක හොයාගන්නේ? if auth dot හරි, ඔත් එක ඇවිල්ලා තියෙන. එතකොට අපි කියන්න පුළුවන් මෙතන ඔත් ඩොට් ස්ප්ලිට් 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 මතකයිනේ සෙපරේට් එක ස්පේස් එක පදනම් කරගෙන කොටු වරහන් 0 0 ඉන්ඩෙක්ස් එකේ. එතකොට 0 ඉන්ඩෙක්ස් එකේ සිලෙක්ට් කරන කවුද? ස්ප්ලිට් කරාම ස්ට්‍රින්ග් එකක් තියෙන්නේ. ස්ප්ලිට් කරනවා ස්පේස් එක පදනම් කරගෙන 0 ඉන්ඩෙක්ස් එකේ ඉන්නේ කවුද? AUK due කියලානේ. අපි චෙක් කරන්න පුළුවන් එයාව not not equal equal කවුද? AUK
ඩියු එතකොට අපිට දාන්න පුළුවන් අයිමස් සැරයක් ඒ වෙලාවට අපිට දාන්න පුළුවන් ඕන බෑඩ් රික්වෙස්ට් වගේ එක නේද 400 රික්වෙස්ට් ස්ටේටස් එකත් එක්ක බෑඩ් එකක් යව බෑඩ් රික්වෙස්ට් හරිද එතකොට මෙතන මම EU කිඩියු නැතුව වියපුර අයින් කරලා යවොත් රික්වෙස්ට් එක දැම්මොත් බෑඩ් රික්වෙස්ට් එක එනවා දැන් තේරෙනවනේ එතකොට අපිට හරියට මෙතනින් තියෙන කී එකෙන් ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ආ එහෙම එකක් කරගන්න පුළුවන් නේද එහෙනම් කාමතර එකක් තින් දැන් මේ දැන් ටෝකන් එක කොත්ති ටෝකන් එක කොත්ති ටෝකන් එක මේ ටික හරිනම් ටෝකන් එක එනවා මේ කිමින් ඉන්ඩෙක්ස් එකේද එක කියන ඉන්ඩෙක්ස් එකේ බිඳු ඉන්ඩෙක්ස් එක නෙමෙයි එක කියන ඉන්ඩෙක්ස් එකේ එන කොන්ස් ටෝකන් equal auth dot split space එක පදනම් කරගෙන කොටු වරහන් එකේ එනවා ටෝකන් එක එහෙනම් අපිට කෙලින්ම මොකද කරන්න තියෙන්නේ ටෝකන් වෙරිෆයිද කියලා මේක හරහා චෙක් කරගන්න පුළුවන් එයාගෙන් එන රෙස්පොන්ස් එක නල් නම් ටෝකන් එක expired නේ ටෝකන් එක expired टोकन इन वैलिडी टोकन इन वैलिडी टोकन verify token token it was one kino if payload equal equal null hey null end puluwan api damma token එක invalid unama ne etoka api return ekak yawana return ekak yawana error bad request kiyala me yawama ne naththan api kiyemu token invalid kiyala yanna puluwan ne 401 එකක් කියවන්න පුළුවන් token token expired වෙන්න කියලා අපි ටිකක් බලමු හරි null එකක් අවුත් අපි දන්නවා token expired වෙනවා කියලා හරි මෙයා ඕනේ නැහැ මම මෙතන මෙයා disable කරනවා ඊළඟට අපිට පුළුවන් මෙතන අපි මෙයා පාවිච්චි කරන්න යන්නේ middleware එකක් විදියට nest කියන එකත් අරගන්න පුළුවන් nest කියන කැලත් අරගත හැකි ඔය ටික හරිනම් අපිට කියන්න පුළුවන් nest එකට යන්න කියලා දැන් middleware මතක තියෙන්න ඕනේ හොඳයි දැන් ඒක මතක තියෙන්න ඕනේ මොකද ඒ කතන්දර කතා කරලා තිබුණේ අපි කලින් nest nest හරි දැන් මොකද කරන්නේ මම මෙයා sync එකක් නෙමෙයි තවදුරටත් මෙයා sync එකක් විදියට ඕනේ මට sorry යවන තියෙන වෙන මගුල nest හා දැන් මේ කැලල මම මොකද කරන්නේ ඔහොම කිලිම කට් කරලා ගන්නවා කට් කරලා ගන්නවා දැන් මොකද කරන්නේ මම මෙයාව middleware එකක් විදියට දාන්න යන්නේ මට කියන්න පුළුවන් JWT එකේ මොකක් නම් දාන්න පුළුවන් අවුලක් නැහැ මම මෙතනදි දානවා auth middleware කියලා auth middleware middleware.mjs mjs auth middleware mjs const check auth වගේ නම් check auth equal හරි control set control v ඔක දෙක කොපි වෙලා නැත්තේ හරියට බලමු ගිහලා usage
control x මෙතෙන් තවත් control v ඕන් හරි අපි මෙයා export කරන්න කියලා තාම export object එක දැම්මා control c මෙතෙන්ට ගත්තා මෙයා මෙතෙන් set කරා මෙහෙට ආවා then req res RQRES දැ මම තැති කියනවා මෙත නිදන් කියම අපි මිටලය මෙතින් දැන් කියමු ලස්සනට මෙහිද දැම්ම මෙයා 200 රිකස්ට එක 200 රිකස්ට මැසේ් එර එකක් නල් නල් මෙතන අපි දාමු ටෝකන් වෙරිෆයිඩ් හරිද ටෝකන් වෙරිෆයිඩ් ඔච්ච ගෙන්නලන්නේ ගෙන්නමු සේව් වැඩි හරි දැන් රික්වෙස්ට එක දාමු ඉතේරෙන් නොට පයිහන්ට එකක් කියෙනම් බලමු කදිලා තිකි වෙඩිෆයි ටෝකන් නොටිෆයින්ට අපි බල වෙරිෆයි ටෝකන් එක නොටිෆයින් කියල කියන ඔව වෙන්ඩෝන් අපි වෙන තැනක මිටිය අයක දැම්මේ වෙරිෆයි ටෝකන් එක වෙන පැත්තක තියෙන්නේ එතකොට මේක මෙතැන්ට ගෙනන්න තියන්ට ඕ සව් එපස අපි ලොගින් එක තියෙනවනේ දමතරම බැලන්න ඇති ඉම්පෝට්ටික ඒටික අපි අයික හරිද තනත් සේව් කරම් ලස්සනේද මේ පැත්තට ගත්තා දැන්සෙන් කරම් 200 කාන්ටම තියෙන ටෝකන් වේ පයික අපි ටෝකන් එක වරත්තලයෝ දැන් බඩ් රික්වෙස්ට් හරිද ටෝකන් බී දැන් අපි කී එක වරද්දලයා කී එකත් වරද්දලයා අපිට කී එක වරද්දන්න පුළුවන් තැන් දෙකකදී ඕන ටෝකන් ජෙනරේට් එකේදී කී එක වරද්දන්න පුළුවන් නැත්නම් මෙතන චෙක් එකේදී කී එක වරද්දන්න පුළුවන් මෙතන කී එක චුට්ටක් වරද්දන අපි අර ඉතුරු කැලලත් චෙක් කරලා බලා ගන්න ඉතුරු ඒ සෙට් එකම හරිනේ ටෝකන් එස්පයර්ඩ් හරිද ස්පයිඩ් නෙවෙයි ඇස අප කිය එකයි වැරද්ද තෙරණනේ ඒ කොටස් ටික ඔක්කොම හරි මං හිතනවා JW2 ටෝකන් එක තේරෙනවා කියලා මම මෙතන කී එක හරියට හදා ගන්නවා කී එක හරියට හදලා එතකොට මිඩල්වෙයා එක ඔය මිඩල්වෙයා එක අපිට අර ටෝකන් එක චෙක් වෙලා මේ වෙරිෆයි යූසර්ස්ලට විතර එන් පොයින්ට් වලට ඉඩ දෙන තැන්වල වලට පාවිච්චි කරන්න පුළුවන් මම හිතනවා මේ කතන්දරේ පැහැදිලි කියලා ඉතින් අපි ඊළඟට දැන් කතා කරන්න තියෙන්නේ මේ මොනවද ප්‍රිස්මයිකේ අර අපි හැමදාම දෙන වීඩියෝ තුනක දිනන වගේ ඉඳලා මේ රිලේෂන් එකත් එක්ක මේ ඩේටා කතන්දරේ කතා කරන්න හිටියි අද මේ ටෝකන් එකත් කතා කරද්දී අපිට මේ ටෝකන් එක පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ ඔතරයිසේෂන් මිඩල්වෙයාස් පාවිච්චි කරන්න පුළුවන් ඒ රික්වෙස්ට් හැන්ඩල් මෙතන දාන්න ඊට පස්සේ ඔතරයිස් යූසර්ස්ලට විතරයි එතනින් එහා ඒක ඇක්සස් තියෙන ඊට පස්සේ අපිට බලන්න මේ ඉගෙන ගන්න තියෙන්නේ මේ රෝල් බේස් කතන්දරේ කොහොමද වෙන්නේ කියලා ඉතින් වීඩියෝ එක ගැන මොකද ඉතින් කියලා නැවත කරන්න එපා තව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙ තියෙන සුදු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න හරි මට ඊළඟ වීඩියෝ එක